ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද සැප්තැම්බර් මාසයේ 3 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ක්‍රියාපතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියෙන් අපි අලුත් තේමාවකින් මෙනෙහි කරන්න යනවා. ශුද්ධ වූ ආත්මයන් වහන්සේගේ බලය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මේ විදිහට. නමුත් ශුද්ධ ආත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නේ. එවිට නුඹලා ජෙරුසලමේද මුළු යුදයේද සමාරියේද පොළවේ සීමාවක් දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නෝ යයි කීසේක. ගෝලයන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් මේ ප්‍රශ්නයක් අහනෝ. මේකේ පසුබිම තමයි ජේසුස් වහන්සේ මරණයට ගිහිල්ලා උත්ථාන වෙලා, නමුත් උන්වහන්සේ දවස් 40ක් ගෝලයන් සමග ඉඳිද්දී ගෝලයන් කියනවා, ස්වාමීන් වහන්සේ කවදටද මේක සිද්ධ වෙන්න යන්නේ? කවදටද ඔබ මේ ඊශ්‍රායෙල් එනකට එයාගේ දේව රාජ්‍ය එයාට දෙන්න යන්නේ කවුද කියලා. එතකොට ජේසුස් වහන්සේ කියනවා, මේ දේව රාජ්‍ය ගැනවත් මේ සීමාවන් ගැනවත් මේ කාල ගැන නුඹට අවශ්‍ය නැහැ. නමුත් නුඹට අවශ්‍ය වෙන දෙයක් තියෙනවා. එතකම් ඒකයි මේ වචනේ පටන් ගන්න නුමුත් කියන වචනේ. නුමුත් ශුද්ධාත්මන් වහන්සේ නුඹලා කරෙහි පැමිණිලා. තවම නුඹට බලයක් නැහැ. තවම නුඹගේ අතුලන්තයේ බලයක් නැහැ. නුඹට ශුද්ධාත්මන් වහන්සේ පැමිණි කල නුඹට බලය ලැබෙන්න යනවා. ඒ බලය ලැබුණාට පස්සේ තමයි නුඹට පුළුවන් වෙන්නේ මට සාක්ෂිකාරයෙක් වෙන්න. සාක්ෂිකාරයෙක් වෙන්න නම් අපිට සාක්ෂිකාරය කියලා කියන්නේ මොකද්ද? ජේසුස් වහන්සේ මරණයට ගියා, මළවුන්ගෙන් උත්ථාන වුණා, මම දැක්කා. ඒක තමයි සාක්ෂිකාරයෙක්. මේ වගේ සාක්ෂිකාරයෙක් වෙන්න බලයක් අවශ්‍යයි. නමුත් මේ බලය නැහැ නුඹලාට, අතුලන්තයේ නුඹලාට නැහැ. ඒ නිසා නුඹලා ඒ ඉහලින් සුද්ධ ආත්මන් වහන්සේ නුඹලාට කැමිනෙනකන්, නැත්නම් පෙන්තකොස්ස දවස එනකන් නුඹලා බලාගෙන හිටපල්ලා. එතකොට නුඹලාට බලය ලැබෙන්නට යනවා. ඒ ලැබුණාට පස්සේ මොනවද ඔබ වෙන්න යන්නේ? ඔබ සාක්ෂිකාරයෙක් වෙන්න යනවා. ජෙරුසලමේ විතරක් නෙමෙයි, සමාරිය විතරක් නෙමෙයි, මුළු යුදයේ විතරක් නෙමෙයි, ලෝකයේ සීමාවක් නෑරම පොළවේ සීමාව දක්වාම නුඹට සාක්ෂිකාරයෙක් වෙන්න යනවා. ඉතින් අද අපි දෙවියන් වහන්සේ තුල ගැලවීම ලබා ඉන්න ජේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියපු අය මෙන්න මේ ශුද්ධ ආත්මයන් වහන්සේව ලබා ගන්නවා. එයා සත්තා තමන්ගේ අතුලන්තෙ මේ ශුද්ධ ආත්මයන් වහන්සේ ලබා ගත්තාම ශුද්ධ ආත්මයන් වහන්සේ තමයි ඔවුන්ගේ බලය වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔවුන් බලයෙන් ක්‍රියා කරනවා. විශේෂයෙන්ම ඔවුන් සාක්ෂිකාරව වෙන්න බලය ලබනවා. ඊට පස්සේ තමයි ඔවුන් නිර්භීතකම ඉන්නේ. ජේසුස් ජීවමානයි කියලා කියන්නේ, ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වුණා කියලා කියන්නේ, අපි මේකට සාක්ෂිකාරෝ කියලා කියන්න බලය ලැබෙනවා. ඒ ආශිර්වාදෙන් පිරි සුබ දවසක් වේවා කියා මම ඔබට ආශිර්වාද කරනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.